Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. Ayubowan. Rathri 10 pradhana pravruthi prakashape samukin mama mahan kahata pitiya. Mama Chan Disanayake dan avadhane pradhana pravruthi siras talabeta. අද මැදින් රාත්‍රියේ සිට ඉන්දන මිල පහතට දීව් දේශපාලන දිවියට වසර 60යි රටට අහිතකර ගිරිසුම් ගහනවා නම් මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙන එහෙම කරන්න ගියොත් එහෙම කාසෙරි මෞසකලේ ජලතාරිතාව තවදුරටත් පහලට සෝමාවතියේ කුඹුක්ෂාක ගිනි තමයි සැක පිට පුත්කලේක අතරංගුවට අද මැදින් රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල 15ම තිබෙනවා. මුදල අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 15 යාමේ වාසිය ජනතාවට ලබා දීම සඳහා මෙම පියවර ගත් බවයි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර දැන් එහි නව මිල රුපියල් 136ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් පහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 159ක් වී තිබෙනවා. සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 5කින් 15 දමා ඇති අතර එහි නව මිල රුපියල් 104ක් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නැහැ. ඉන්ධන වර්ග පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මෙබනි අදහසක් පළ වුණා. හෙළිදරව් වෙලා තිබෙනවා 92 කියන පෙට්‍රල් වර්ගයේ ඔක්ටේන් සංයුතිය 90.5ක් බවට ඔක්ටේන් අගය 90.5 නම් ඒකට වගකියුත්තේ කවුද? අපිට සැකයක් තියෙනවා මේ එකම පෙට්‍රල් වර්ගේ තමයි මේ සීළු සමාගම් විකුණන්නේ වැඩි වැඩි මිලට. ඒ කියන්නේ 95 එක මිලක්, 92 වෙන මිලක්, යුරෝ 4 වෙන මිලක්, යුරෝ 5 වෙන මිලක්. මේ එක එක කතා කියලා විකුණන්නේ මේ එකම පෙට්‍රල් වර්ගය කියලා තමයි අපිට සැකේ තියෙන්නේ. ඒ නිසා විධිමත් පරීක්ෂණයක් මේ පිළිබඳව වහක් කළ යුතුයි. විෂ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අවුරුදු 18ට අඩු දරුවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ පළාත් මට්ටමින් විශේෂ වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියට උපදෙස් දුන් බවයි. දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් 115,000කට ආසන්න පිරිසක් විෂ මද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය සහ පොලිසිය ඒකාපතව සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශ සඳහන් කළේ අවුරුදු 18ට අඩු දරුවන් 6,100ක් හෙරොයින් විෂ මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි. මෙරට පුද්ගලින් ලක්ෂයකට ආසන්න පිරිසක් දිනකට හෙරොයින් මද්‍රව්‍ය සොයා යන බවත් ඔවුන් අතරින් 1,500ක් කාන්තාවන් බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 1,03,000කට ආසන්න පිරිසක් ගංජා භාවිතා කරන බවයි. ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදයේ අවස්ථා කිහිපයක් දැන් අද මම පැහැදිලිව කියනවා මේ රටේ ඉස්ලාම් මතවාදයේ සම්පූර්ණ විනාශය වෙනවා. මේ රටේ බුද්ධ ධර්මය අවුරුදු 5000ක් තියෙන රටක්. ඒක සෝභා ධර්මය කරන දෙයක්. මේ ISIS කියන සංවිධානය ලංකාවේ විතරක් නෙවෙයි තියෙන්නේ. හැමතැනම බෝම්බ පුපුරවලා තියෙනවා. නමුත් මේ පැතිවල ඒක ජාතිවාදයට හැරෙව්වේ නැහැ. මුස්ලිම් අය ලක්ෂ ගණන්ක් ඒ රටවල වල ජීවත් වෙනවා. මුස්ලිම් ප්‍රජාවයි ISIS සංවිධානයයි දෙකක්. මේ වෙනකොට මම හිතනවා මේකේ ප්‍රධාන හાર્ඩ්කෝ කියන කණ්ඩායම සම්පූර්ණයෙන්ම අල්ලලා තියෙන්නේ. මේ විශ්වාසභංග යෝජනාව අද ගෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණ මේක ගේන්න ඕනේ නිර්වස්ත්‍රව කියලා. රෙදි ඇඳගෙන නම් මේ විශ්වාසභංගය ජනතා විමුක්ති පෙරමුණට ගේන්න බෑ මේ දුෂ්ට ආණ්ඩුවට එරෙහිව. මේ විශ්වාසභංගය ගේන්න ජනතා විමුක්ති පෙරමුණට ලෑස්ති උනේ වරික් සවර වික්‍රම අමතුමාගේ කැම්මේසිද කියලා අපි විශ්වාස කරනවා. දවල් කැම්මේසි කියලා යා කියන්නේ යන්නේ දවල් කැම්මේසි කියලා. මාව හම්බුන දවස් කෙනා මම හිටියේ සීනේ. ඉතින් එච්චරම හම්බෙන බොරු කියන මේක ලහුට. මේ සම්පූර්ණ බොරු. මේ රටේ ආරක්ෂාව පිළිබඳ මේ රජය ක්‍රියා කරපු ආකාරය පිළිබඳ මුළු රටම අද පිළිගන්නවා. මේ රජය තමන්ගේ වගකීම ඉෂ්ට නොකරයි. මාවැළල්ල සිද්ධියේ බුදු පිළිමේ කඩනකොට ඒ පරීක්ෂණය කරපු අය නිදහස් කරේ කවුද? නිදහස් කරන්න බලපෑම් කරේ කවුද? සම්පූර්ණයෙන්ම අද විශ්වාසයක් තැබිය නොහැකි ආණ්ඩුවක් තමයි රට පාලනය කරන්නේ. විධායකය, ව්‍යවස්ථා දායකය අතර
අර්බුදයක් එක්ක අධිකරණය සම්පූර්ණයෙන් මේකට පටලගෙන තියෙනවා. දැන් ආණ්ඩුවක් පත් කරන්නේ ජනතාවගේ ප්‍රශ්න කියන්නේ. හැබැයි අද වෙලා තියෙන්නේ මොකද්ද? විධායක ජනාධිපතිවරයයි අගමැතිවරයයි එතුමලගේ දුක කියනවා ජනතාවට. යෝජිත ඉඩම් පනතට අදාළව ජනාධිපතිතුමාගේ සංශෝධන ඉදිරියේදී එක් කිරීමට බලාපොරොත්තු වන බව සභානායක ලක්ෂ්මන් කිරියැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ වාසුදේව නානායක්කර මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මේ ඉඩම් විශේෂ විදුලියාන පනතක් ඉදිරිපත් කළ තියෙනවා කෙටුම් පතක්. ජනාධිපතිතුමා ලියලා තියෙනවා මම එකඟ වුණේ නැහැ මේ කෙටුම් පතට. මම දීලා තියෙනවා වෙනත් සංශෝධන. ඒ සංශෝධන ඇතුළත් වෙලා නෙමෙයි මේ පනත් කෙටුම් පත ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ ලිපි දෙක ඔබතුමා ඉදිරියේ ඉදිරිපත් කරනවා අධිකරණයේ මෙය සැලකීමට භාජනය වෙමින් තිබෙද්දී මේ සිකුරාදාමේ ප්‍රශ්නය සාකච්ඡාවට ගැනීම සුදුසුද කියලා ඔබතුමාගෙන් මම විමසන්න කැමති. ජනාධිපතිතුමාගේ සංශෝධන අපි කමිටි ස්ටේජ් එකේ ඉදිරිපත් කරනවා කියලා එතුමාට කැබිනට් එකේ පොරොන්දු වුණා. රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය සාවත්තේ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම පනත් කෙටුම් පත අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබුණු බවත් ජනාධිපතිවරයා විසින් එයට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළත් එම සංශෝධන හෝ ඇතුළත් නොකර ගැසට් කර තිබෙන බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කර ඇති බවයි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම් පතට ඇතුළත් විය යුතු යැයි නිර්දේශ කර ඇති සංශෝධන සඳහා නීතිපතිතුමාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඉන් අනතුරුව එම සංශෝධන ඉඩම් අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී පනතට ඇතුළත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. නිවේදනයේ දැක්වෙන්නේ මේ සඳහා ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබී ඇති බවයි. අද මහනුවර තලාතුවේ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් පළ කළ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා. මම යන තැන එක්කෝ පාසල් ප්‍රශ්න, එක්කෝ සෞඛ්‍ය ප්‍රශ්න, එක්කෝ ජල ප්‍රශ්න, ඒ වගේ හැම තැනකම ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට කවුරුත් විසඳුම් දීලා නැහැ. මම පැහැදිලිව නැවත නැවතත් කියන මගේ දේශපාලනය කරන්න අදහසක් නැහැ. මධ්‍යම බලාතේ කරන්නෙත් නැහැ. ඡන්දෙ ඉල්ලන්න මගේ කිසිම අදහසක් නැහැ. මොකද ආණ්ඩුකාරය හැටියට ඉඳලා පළාත් සභාවට ඡන්දෙ ඉල්ලන එකේ තීරුමක් නැහැ. මම පාර්ලිමේන්තු ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. මොකද මම පාර්ලිමේන්තු ගැන මට විශ්වාසයක් නැහැ. ඒ මන්ත්‍රීවරු කරන දේවල් දිහා බැලුවාම අවරිකානු නීතිඥ සංගමේ ශාඛාවක් හෝ ඊට අනුබද්ධ කිසිදු ආයතනයක් මෙරට පිහිටවීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතාතු කොරාල මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස නිවේදනයක් නිකුත් කරමි. මෙරට ජීවත්වන පුරවැසියන් ලෙස මාතෘභූමියට හානි විය හැකි හෝ යම් බලපෑමක් කළ හැකි කිසිදු කටයුත්තකට ජනාධිපතිතුමා අගමැතිතුමා මෙන්ම තම ඇතුළු රජයේ කටයුතු නොකරන්නේයි වගකීමකින් යුතුව ප්‍රකාශ කරන බව අමාත්‍යවරිය පවසනවා. කොළොන්නාව මැතිවරණ කොට්ටාශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා. මෙහිදී පවුල් 1300කට සමෘද්ධි හිමිකම්පත් පිරිනමුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කර් මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් ඇමරිකන් ආණ්ඩුවෙන් එවලා තියෙනවා අර චන්ද්‍රිකා මැතිණිය කාලේ අස්සම් කරපු සෝෆා කිවිසුම අලුත් කරන්න කියලා. හැබැයි අපි ඒ අලුත් කරන්න කියන එකේ තියෙන කොන්දේසි වලට අපි එකඟ නැහැ. අපිට දේශපාලනේ ලොකු නැහැ. අපිට පක්ෂෙත් ලොකු නැහැ. අපිට ලොකු මටනම් ලොකු මගේ රට තමයි අංක එක. එහෙම රටට අහිතකර ගිවිසුම් ගහනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ කියනක මම ඉතාලම වගකීමෙන් කියනවා. එහෙම කරොත් මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන එහෙම කරන්න ගියොත් එහෙම. අභිනව ජලජීවී වගා කේන්ද්‍රයේ සහ විසිතුරු ජලජ පැල ඒකකයේ අද ප්‍රවෘත්ත කෙරුණා. ඒ ජාතික ජලජ සම්පත පරිශ්‍රණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේදී. මෙමගින් මෙරට මත්ස්‍ය වගව වර්ධනය කිරීම සහ විදේශ රටවල් සඳහා මත්ස්‍යයින් සැපයීම මෙහි ප්‍රධාන අරමුණු අතරට ඇතුළත්. උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙදින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් අමාත්‍ය පී හැරිසන් මහතා.
පාද සටන ති ඒගොල්ලත් පවතින්න මේ පක්ෂයක් හැටියට ඉතින් මොනා මොනා හරි කරන්න ඕන. ඉතින් අපි දන්නවනේ JVP එකේ තියෙන කැපැසිටි කොච්චරද කියලා මට වැඩිය හොඳට ඔබතුමත් දන්නවා. ආණ්ඩු පිටවන්න බෑනේ JVP එකට. ගෝටාට බයද? කිසි බයක් නැහැ. දැන් බලේ හිටපු ගෝටාට බය වෙච්ච නැති අපි බලේ නැති ගෝටාට මොනාට බය වෙනවටද? අපි දැක්ක පහුගිය කාලේ ඔච්චර මාකටිං කරලත් මහින්ද මහත්තයා පෙරදුනා. ඒක නිසා ජනතාව දන්නවා බොරු ආටෝපෝල්ට වැඩිය සැබෑ තත්ත්වය මොකක්ද කියන එක ජනතාව තේරුම් අරන් ඉන්නේ. රෝහණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය අද තීරණය කළා. ඒම විශ්වවිද්‍යාලය තුල හටගෙන ඇති නොසන්සුන් තත්ත්වයක් මුල් කරගනිමින් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සහ අනත්තින කාර මණ්ඩලය අතර ඊයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ අනත්තින සේවකයන් ඊයේ සිය රාජකාරිය කටයුතු වලින් ඉවත් වුණා. අප වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රී 9ට පමණ සිසුන් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් අතර යළිත් ගැටුමක් හටගත් බවයි. ඒ අනුව යුද හමුදා සහ පොලිස් නිලධාරීන් යොදවමින් විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා. අපි 6 දිනකට විතර මෙතෙන්දි පළවෙනි වතාවේ පහර දීම සිදු කරා. දෙවෙනි වතාවේ පහර දීම සිදු කරනකොට සියලු ශිෂ්‍යයෝ මෙතෙන්ට ආවා. ඒමත් සමගම මෙතන තිබිච ආරක්ෂක අංශයට සහ තිබුණු භාණ්ඩ වලට ඒ පූජ්‍යලින් පහර දීලා ඒ අය අපි පිරිස එන නිසා මෙතනින් ඉවත් වුණා. ආරදීමක් සිද්ධ වෙනවා කියලා අපි නියෝජ්‍ය කුලවත්තුමා මේ හැම කෙනෙක්ටම අපි දුරකථන ඇමතුම් දෙනවා. නමුත් කිසිදු ආකාරයක ශිෂ්‍යෝන්ගේ දුරකථන ඇමතුමක් අඩුතරමේ කතා කරලා මොකක්ද වෙන ප්‍රශ්නේ කියලාවත් අහගන්න ඒ තරමටවත් ඉන්නේ නැහැ. සිසුන් බෙලස විශ්වවිද්‍යාල පාලන අධිකාරියට චෝදනා කළද විශ්වවිද්‍යාල ආරක්ෂකංශ අදාළ ගැටුම සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්න. අපේ ජීවිත ආරක්ෂාව සඳහා අපි ප්‍රධාන දොරටුවට ඇවිල්ලා හිටියා. නමුත් මෙතන ප්‍රධාන දොරටුවට ඇවිල්ලා ඉද්දී අපිත් එක්ක ඇවිල්ලා කලාපීඨ ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා කතා කර කර හිටියා. මෙතන ඔහු අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවේ තමයි විශ්වවිද්‍යාල භූමිය ඉඳලා 300ක් විතර පිරිසක් ඇවිල්ලා ගේට්ටුව ඇතුලේ ඉඳලා අපිට ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කරේ. නවක වදයට විරුද්ධව අපි යම්කිසි කටයුතු කරන නිසා තමයි මේ ආරක්ෂකංශයත් එක්ක ප්‍රධාන වශයෙන් හැප්පෙන්නේ. කෙසේ වෙතත් මේ දිනවල රුහුණු විශ්වවිද්‍යාලය තුල බෙලස මතු ඇති නොසන්සුන්කාරී තත්ත්වයේ පතනම් කරගනිමින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ තීරණය කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරික්ෂයේ දින නියමයක් නොමැතිව වසා දැමීමටයි. ඒ අනුව අද පස්වරු 4 වන විට සියලුම සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් පිටව යන ලෙස දැනුම් දී තිබුණා. කොළඹ ගියලි තියෙන බස් පහක් අපේ ළමයි ওই බස් පහ ආපහු එනකොට ගැටුමක් ඇති කරගන්න සැලැස්මක් තිබුණායි කියලා අපිට හෙළිදරව් වෙලා තිබුණා. ඊයේ රෑ ඔවුන්ට ඇත්තටම ඇවිල්ලා පහර දෙන්නට ආවා. ඒ වෙලෙම මගේ ආරක්ෂක නිලධාරීන් ඉවත් වුණා. හැබැයි ප්‍රධාන ආරක්ෂක ගේට්ටුවේ තිබෙන ආරක්ෂක කුටියට දැඩි ලෙස අනාබහානි කරලා ඒකේ ටෙලිෆෝන් එක කපාගෙන ගිහින් තියෙනවා දැනට. අපි තීන්දුවක් ගත්තා. වැල්ලමඩම පරිශ්‍රයේ තාවකාලිකව තහනම් කරන්න තත්ත්වයේ සමනය වුණාට පස්සේ නැවත විවෘත කරන්න අපි තීන්දුවක් ගත්තා. පදනමක් නැතුව තමයි මේ උපකලෝතරය වහලා දාන්නේ විශ්වවිද්‍යාලේ. ඊයේ රෑ ඉඳලා විශ්වවිද්‍යාලේ ලයිට් කැපුවා, වතුර කැපුවා. එහෙම ලයිට් වතුර කපලා තමයි රුහුණු විශ්වවිද්‍යාල උපකලපතිවගේ මැරයෝ ගෙනල්ලා ගැස්සුවා. මේ අතර අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යාතනයේ සිසුන් පිරිසක්ද අද පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළේ එම විද්‍යාතනයේ ප්‍රධාන ගුණනැගිල්ලේ වහලය මතට නැගෙමින්. ඒසී විද්‍යාතනයේ භෞතික සම්පත් ප්‍රමාණවත් නොවීම, ශිෂ්‍යයින්ට නේවාසික පහසුකම් නොමැතිවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ශිෂ්‍ය කුකුල් කූඩයක දාලා වගේ ඇති කරන්නේ. මොකද ශිෂ්‍යයන් ඩිඩක් නැහැ. ශිෂ්‍යයන්ට මේ ශිෂ්‍යයන්ට සල්ලි නැහැ. මේ ඉඩම හම්බුණා නම් මෙතන හොස්ටල් හැදෙනවා. මේ ශිෂ්‍යෝ අහිංසක දෙමාපියන්ගේ ශිෂ්‍යෝ. සතයක් වේදම් කරගන්න බැරි ශිෂ්‍යෝ ඉන්නවා. ඒ ශිෂ්‍යෝ මේ පාඩමාලා දාලනවා. මොකද මෙතන නේවාසිකකාර හැදෙන්න ඕනේ. මේ අතර අද පස්වරුවේ පැය 2ක පමණ කාලයක් එම විද්‍යාතනයේ ප්‍රධාන විධායක නිලධාරි සුජීව ජයවර්ධන මහතාට විද්‍යාතනයෙන් පිටව යාමට සිසුන් ඉඩ ලබා දුන්නේ නැහැ. අප වාර්තාකරු පැවසුවේ අනුරාධපුර පොලිසියෙන් නිලධාරියෙකු විරෝධතාව පැවති ස්ථානයට පැමිණ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය සමග සාකච්ඡාවක් ලබා දෙන බවට සිසුන්ට පොරොන්දු වීමත් සමග පිරිස විසිර කිය බවයි. සීමා සහිත කැපිටල් මහරජා සංවිධානය තුන්වැනි වරටත් සංවිධානය කරන ආඩිවේල් ශක්තිවේල් පෙරහැර අද යාපනයෙන් ගමන් ආරම්භ කළා. වේලායුධය රැගත් මෙම පෙරහැර ආරම්භ කෙරුණේ යාපනය කොණ්ඩමානාරු සෙල්ව සන්නිධි කෝවිලේ පැවති විශේෂ පූජාවකින් අනතුරුවයි. සමාරම්භක අවස්ථාව නර්තනාංගවලින්ද විචිත්‍රවත් වුණා.
සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර සමූහ අධ්‍යක්ෂ නීත්‍රා වීරසිංහ MTV MBC මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. The Whale Festival is a very important event on our annual අප දිනදර්ශයේ වැදගත්ම උත්සවයක් විදිහට ආඩුවෙල් උත්සවය කියන්න පුළුවන්. අප ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් විදිහටත් අපි මේ රටේ ප්‍රධාන කාර්යයක් ඉටු කරන ආයතනයක් විදිහටත් විවිධ ප්‍රජාවන් සමග සහයෝගයෙන් ජනතාව එක්ක සමීපවම කටයුතු කරන ආයතනයක්. අපිට අද සුවිශේෂී දවසක්. අපි අද උතුරින් ආරම්භ කරලා 16 වෙනිදා මේ උත්සවය අවසාන දිනේ සනිටෝන් කරන්නේ කතරගම පුදබිමෙන්. ඒ වගේම තමයි අපි මේ පමණක් නොවේ. වෙසක් උත්සවය සහ නත්තල් උත්සවය බෞද්ධ සහ ක්‍රිස්තියානි බැතිමතුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සිදු කරන්නේ එකිනෙකා අතර සහජීවනයේ ගොඩනැගීමටයි. In order to propagate unity among all faiths. නෙල්ලියට නගරයේ පසු කරමින් නල්ලූර් ඓතිහාසික කන්දසාමි කෝවිල් පරිශ්‍රයට ළඟා වූ රුවේ පෙරහර චාවකච්චේරි නගරය දක්වා පැමිණි අතර අනතුරුව කිල්නොච්චි මොරික්කණ්ඩි පිල්ලියාර් කෝවිලට පැමිණියා. හෙට රුවේ පෙරහර මාතිලේ නගරයට පැමිණෙනවා. ලබන 13 වනදා සීමා සහිත කැපිටල් මහරජා සංවිධාන මූලස්ථානයේදී ආඩිවෙල් ශක්තිවෙල් උත්සවය පැවැත්වීමට නියමිතයි. තමිල්නාඩුවේ කඳ සුරිඳින් සඳහා වෙන් වූ පුදබිම් 6කදී ආශිර්වාද ගැන්වූ මෙම වේලායුධය ලබන 16 වනදා ඓතිහාසික රෝහණ මහා කතරගම දේවාලය වෙත රැගෙන යාමට නියමිතයි. සංස්කෘතික සංහිඳියාව යන්න තේමා කරගනිමින් අකුරණ රහුමානියා අරාබි විද්‍යාලයේදී අද සර්වාගමික වැඩසටහනක් පැවැත්වුණා. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා ජම්මියතුල්ලා උලෙමා සභාවේ අකුරණ ශාඛාව ප්‍රාදේශීය සමසංවිධානය සහ රහුමානියා අරාබි පාසල් එක්වයි. මෙම වැඩසටහනේදී අරාබි විදුහලේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සර්වාගමික නායකින් රාජ්‍ය නිලධාරීන් හා ජනතාව දැනුවත් කෙරුණා. දෙහිවල ශ්‍රී ආනන්ද ධර්මරාජ විහාරස්ථානයට නව දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සිසු දහම් සෙවන වැඩසටහන යටතේ අද මුල් කල තිබුණා. මේ ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් වැය කරන මුදල රුපියල් ලක්ෂ 40ක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැවීමේ උත්සවය පැවැත්වුණා. රටක් හැටියට දියුණුවක් ලබන්නට නම් ප්‍රගතියක් ලබන්නට නම් අපි ප්‍රථමයෙන්ම කළ යුත්තේ ලිං මැඩි සංකල්පෙන් ඉවත් වෙලා ලෝකයත් එක්ක ගනුදෙනු කරමින් ලෝකයේ සමතුන් බවට පත්වෙන රටක් බවට අපි නිර්මාණය වන්නට ඕන. අපි හැමෝම පිළිගන්නට ඕන අපේ රටේ තිබෙන්නා වූ අභ්‍යන්තර තරඟ වලින් පමණක් නොවේ රටක් හැටියට අපි ලෝකයේත් එක්ක තරඟ කරලා අපි ජයග්‍රහණය කරන්නට ඕන. ලෝකයේත් එක්ක තරඟ කරලා ජයග්‍රහණය කරන්නට නම් මම විශ්වාස කරනවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මනා දැනුමක් රටේ ජනතාවට ලබා දීම රජයක ආණ්ඩුවක පාලකින්ගේ වගකීමයි යුතුකම. අන්න එවන් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමයි ප්‍රේමදාසගේ පුතාගේ බලාපොරොත්තුව කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කීර්තිමත් දේශපාලඥයෙකු වන ඩියු ගුණසේකර මහතාගේ දේශපාලන දිවියට වසර 60ක් සපිරීම වෙනුවෙන් අද කොළඹදී උත්සවයක් පැවැත්වුණා. උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූයේ නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මාධව කුමාර් නේපාල් මහතායි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරියන මහතුරුන් ඇතුළු ආරාධිත සම්භාවනීයන් පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටියා. 1935 මාර්තු 4 වෙනිදා උපන් ඩිව් ගුණසේකර මහතා පාසල් වයසේ පටන්ම අධිරාජ්‍ය විරෝධියෙකු වූ අතර වමේ දේශපාලනයට සම්බන්ධ ප්‍රමුඛයෙක්. ඔහුගේ දේශපාලන ගමනේ සුවිශේෂ සංදිස්ථානයක් සටහන් වූයේ 1972 ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්වීමත් සමගයි. 1976 පක්ෂයේ දේශපාලන මණ්ඩලයටත් පසුව පක්ෂයේ ප්‍රථම ජාත්‍යන්තර ලේකම් ලෙසත් ක්‍රියා කළ ඩිව් ගුණසේකර මහතා 2001 පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයට පත් වුණා. 1986 පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 2004 සහ 2010 වසරවලදී නැවතත් පාර්ලිමේන්තුවට පිවිසි අතර විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂය තුළද හිඳමින් මහජන මෙහෙවරේ නිරත වුණා. මේ රටව ගොඩ ගන්න ගොඩ නගන්න නෙමෙයි අද ගොඩ ගන්න තමයි පළවෙනි රවුම කටයුතු කරන්න වෙලා තිබෙන්නේ. අපේ අවුරුදු 70ක අධ්‍යක්ෂකම් තිබෙනවා වර්ධ. දැන් තියෙන මේ ආර්ථික උපාය මාර්ගය අවුරුදු 70ක අසාර්ථකයි. අපේ පක්ෂේ නායක 50ක් මැරුණා. 50ම මරා දමනු ලැබුවේ මම පාර්ලිමේන්තුවේ ධාතු සංසදයේ ඡන්දය දීපු නිසා.
මම මාව මරන්න බැරි වුණා. මේ වගේ විශාල වශයෙන් ඇත්ත එකට දරා ගන්න බෑ. අපේ ප්‍රතිපත්ති නිසා අපිට ඒවට ඔරොත්තු දෙනවා. අනිත් පක්ෂවලට මාට ඒවට ඔරොත්තු දෙන්නේ නැහැ. සංස්කෘතික හෝදාපාලුවක් තිබෙනවා. මහා ප්‍රශ්නයක්. මේක මේ පිළිබඳව කතිකාවක් අවශ්‍යයි. නැත්නම් රට ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ. ගොඩ නගන්න ඉස්සෙල්ලා ගොඩ ගැනීමට අවශ්‍ය වෙලා තිබෙනවා. කුරුණෑගල නගරයේ සහ අවට ප්‍රදේශවල ජනතාව මේ දිනවල ජල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ එම ප්‍රදේශවලට ජලය සැපේන දැදිරු ඔය ජල මට්ටම සීක්‍රේන් පහළ යාම හේතුවෙන්. කුරුණෑගල නගරයේ හා අවට ප්‍රදේශවලට ජලය සැපෙන්නේ දැදිරු ඔය හරස්කොට ඉදිකර ඇති බක්මීගොල්ල ප්‍රදේශයේ ජල පොම්පාගාරයක් මගින්. නමුත් පසුගිය කාල සීමාව තුළ ඇති වී තිබෙන දැඩි වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එම පොම්පාගාරයේ ජලය සිඳී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් කුරුණෑගල වැවේ ජලය පොම්ප කිරීමෙන් ජලය ලබා දීමට කටයුතු කර ඇති අතරම එලෙස ජලය ලබා දෙන්නේද කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ එම ප්‍රදේශයේ වෙළඳසැල්වලට පමණයි. මේ හේතුවෙන් දින දෙකක සිට කුරුණෑගල ගැට්ටුවාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට පානීය ජලය නොමැති වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. දැන් දවස් ගානක් වතුර එන්නේ නැහැ, රෑට එන්නේ නැහැ, රෑ 12 විතර වෙනකම් බැලුවා. මේ කළු පාට වතුරක් කැවිලා තියෙනවා ඊට ඉස්සෙල්ලා මාසෙක හමාරක් තිස්සේ සෑහෙන දුකක් විඳිනවා වතුර නැතුව. ලිංගානෙන්ඩ දැන් දවස් දෙක තුනක ඉඳන් වතුර නැහැ. රෑට රෑට එවනක රැස් කරගෙන තමයි පාවිච්චි කරන්නේ. පොඩි ළමයි ඉන්නවා, බබාලගේ රෙදි හොද ගන්න. එතකොට එදිනදා කටයුතු කරගන්න ගෘහයට ගොඩක් වතුර අවශ්‍ය වෙනවානේ අපිට. දවස් දෙක තුන සැරයක් වතුර එන්නේ ඉතින් හරිම අපහසුයෙන් තමයි ළමයිගේ වැඩ කරගන්නේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කුරුණෑගල නගරයේ රාජ්‍ය ආයතනවලට සහ ව්‍යාපාරික ආයතනවලට පමණක් කුරුණෑගල වැවෙහි ජලය යොදා ගනිමින් පානීය ජලය සැපීමට කටයුතු කර තිබෙනවා. මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි මහතා පැවසුවේ වැවෙන් පොම්ප කරන ජලය දින 20කට පමණක් ප්‍රමාණවත් වනු ඇති බවයි. ජනතාවෙන් ඉල්ලා සිටිනවා ජලය අරපරිමස්මෙන් පාවිච්චි කරන ලෙස මේ වියලි කාලගුණ තත්ත්වය මත. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ, පොල්ගහවෙල, අලව්ව, මහව, නිකවැරටිය, ගල්ගමුව, අඹම්පොළ, ගිරිවුල්ල, පොල්ගහවෙල වැනි ප්‍රදේශවල අපි ජලය ලබා ගන්න මූලාශ්‍ර වන මගුරුඔය, මාඔය, මීඔය වැනි ජල මූලාශ්‍රවල ජලය ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. මේ අතර පවතින අධික වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කාසල්රී සහ මෞස්සා කැලේ ජලාශවල ජලධාරිතාව තව දුරටත් පහළ ගොස් තිබෙනවා. කාසල්රී ජලාශයේ සමස්ත ජලධාරිතාව අක්කරාටි 19100ක් පමණ වන අතර එය මේ වන විට 26.4% දක්වා පහළ ගොස් තිබෙනවා. අක්කරාටි 93000ක් පමණ වන මෞස්සා කැලේ ජලාශය ජලධාරිතාව 26.4% දක්වා පහළ ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. ජලාශ දෙකේම ජලධාරිතාව පහළ යාම හේතුවෙන් එම ජලාශවල දූපත් රසක් සහ ජලාශ ඉදිකිරීමේදී යට වූ නටබුන් රසක්ද මේ වන විට මතුවී ඇති අයුරුයිමේ. පවතින වියලි කාලගුණ තත්ත්වයේ හමුවේ අදාළ ජලාශවලින් විදුලි බල නිෂ්පාදනයද අඩුවෙමින් පවතිනවා. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම ජලාශවලින් ජලය සැපේන ලක්ෂපාන, විමල සුරේන්ද්‍ර, නව ලක්ෂපාන, පොල්පෙටිය, කැනියොන් ඇතුළු ජලවිදුලි බලාගාරයන්හි සමස්ත විදුලි නිෂ්පාදනය මේ වන විට 10%-12% අතර මට්ටම දක්වා පහළ ගොස් ඇති බවයි. මේ අතර වියලි කාලගුණ තත්ත්වයේ හමුවේ පානීය ජල අවශ්‍යතා සඳහා මෙම ජලාශවලින් ජලය නිදහස් කිරීමට සිදුවුවහොත් ජලවිදුලිය නිපදවීම සම්බන්ධයෙන් දැඩි අභියෝගයකට මුහුණ දීමට ඉදිරියේදී සිදුවන බවද ඒ මහතා සඳහන් කළා. හිටපු ජනාධිපති ලේකම් ලලිත වේරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිටෙන මහත්වරුන් විසින් ගොනු කර ඇති අභිහචනා සම්බන්ධයෙන් විවාදය ලබන ඔක්තෝබර් 11 වෙනිදා පැවැත්වීමට අභිහචනා අධිකරණය අද නියෝග කළා. ඔවුනිල්ලා ඇත්තේ කොළඹ මහාධිකරණය විසින් තමන්ට නියම කරනු ලැබූ වසර 3 බැකින් වන සිර දඬුවම් සහ දඩ නියෝග අවලංගු කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි. මෙතර ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වන ජාලිය වික්‍රමසූරිය මහතා මෙන්ම ඔහුගේ බිරිඳ සහ ඇගේ ඥාති සොහොයුරිය අතරංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද යලිත් විවෘත වරෙන්තුවක් නිකුත් කළා. අධිකරණයේ අවස්ථරේ පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වූ එම සැකකරු මෙන්ම ඔහුගේ අපකාරියට නැවත පැමිණ අධිකරණයට ඉදිරිපත් වන ලෙසර දන්වා නිකුත් කළ අධිකරණ නියෝගවලට පවා ඔවුන් අවනත වී නොමැති බව මුල් අපරාධ විමර්ශන කොට්ටාශය දැනුම් දුන්නා. පසුගිය අප්‍රේල් 21 වෙනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහමඩ් ඉබ්‍රාහිම් ඉම්බම් නැමැති ඔහුගේ බිරිඳගේ සහ ඔහු ඇසුරු කළයයි කියන සැකකරුවන් කිහිප දෙනෙකුගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් සම්බන්ධ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකට නියෝග කළා.
හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 11ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකට වරද කරුකරනු ලැබූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද ජීවිතාන්තයේ දක්වා සිර දඬුවම් නියම කළා. වැළවත්තේ පදිංචි කරුවෙකු වන ඔහු දෙහිවල පොලිසිය විසින් නිවස තුලදීම අත්අඩංගුවට ගනු ලැබුවේ 2013 වර්ෂයේ අගෝස්තු 7 වෙනිදා. දෙගවදානේ ක්‍රීඩා පුවතක් වෙත නව ශ්‍රීලන්තයේ අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තා. ඒ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දිය කණ්ඩායමට එරෙහිව අද අවසන් වූ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 18ක ජයක් ලබා ගනිමින් දිලිදුකම දරාගත නොහැකිව එක්තරා තීරණයකට එළඹ සිටි මවක සහ දියණියක බේරා ගැනීමට සමත් වූ උදාහර මිනිසුන් පිරිසක් පිළිබඳ පුවතක් ගල්කමුවෙන් අපට වාර්තා වුණා. නව හැවිරිදි සිය දියණියක සිටින 35 හැවිරිදි මේ කාන්තාව 87 හැවිරිදි තම පියාදැරි රැකබලා ගනිමින් ජීවත් වන කුඩා නිවහනයි මේ. වසර කිහිපයකට පෙර ඇගේ සැමියා ඔවුන් හැරගොස් තිබුණා. එතැන් සිට ඔවුන් දිවි ගැටගසා ගැනීම සඳහා සිදු කළ අරකලය වචනෙන් විස්තර කළ නොහැකි තරම් අනුවේදනීයයි. ඒ අභියෝගවල නිමක් නොවූ තැන ඔවුන් කිසිසේත් අනුමත කළ නොහැකි තීරණයක් ගෙන තිබුණා. ඊයේ පෙරවරු 8:30ට පමණ විරෝධවත්ත දුම්රිය මාර්ගය අසන්නයට පැමිණ සිටියේ ඒ අනුවයි. ඔවුන් එම ස්ථානයේ හඬමින් සිටි ආකාරයේ දුටු ගල්ගමුව දුම්රිය ස්ථානයේ නිරතහරින් වහාම ගල්ගමුව පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ප්‍රියන්ත සෙනරත් බණ්ඩාර මහතාට දැනුම් දී තිබුණා. අප ඔවුන් සොයාගේ සිත්තිය විමසා බැලීම සඳහායි. ඉස්කෝලේ යන වීල් එකට යන වියදම් ඒ වගේම ඉරවිලා මාස ගණන් වල දැනට මේ වෙනකොට තියෙනවා. ඉතින් ඔක්කොම ගණන් හදලා හැම වෙලාවෙම බල්ලා කොලයක් අතේ තියන් ඉන්න 95000කට ලස් එකට කිට්ටු වෙන ණය තියෙනවා. ඒතරු ඒ ගොඩක් ඒවා ඔක්කොම හිතලා තමයි මම කර ගන්නවා කියන්නේ. ළමයි තරම් කොච්චර බයිනවා. තාත්තා නම් වැඩ හිටි නිවාසෙන් හරි ගෙනියයි කියලා හිතුවා. මම ළමය බාර ගන්න කෙනෙක් නෑ කියලා දන්නවා. ඒඳ තමයි මම ඇරගෙන. ලබනකොට ඉතින් කිසිම දෙයක් නැහැ. ඉතින් දෙක හරිය හාල් ඇටයක්වත් මොකක්වත් නැහැ. ඉතින් දෙක යාන්තම් තියෙන සාරි කැල්ලක් ඉස්සරහින් ඔහම අල්ලලා ඉතින් ගියක් මොකක්වත් එහෙම නැහැ. අප වාර්තා කරු පැවසුවේ ගල්කමුව පොලිස් ස්ථානයේ සහ දුම්රිය ස්ථානයේ නිලධාරීන් එක්ව එම කාන්තාවගේ පවුලට උපකාර කිරීමට පියවරකින් ඇති බවයි. සෝමාවතිය ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ කුඹුක්ෂාක ගිනි තැබූ අයකු අද පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. අප වාර්තාකරු සඳහන් කළේ අඩන්මන්කාඩුව සහ ආච්විල පෙරියාරු ගඟ ආසන්නයේ කුඹුක්ගස් 7කට මෙලෙස ගිනි තබා ඇති බවයි. පරණරෝ පොලිසිය හා සුංගහවිල වනජීවි නිලධාරීන් එම ප්‍රදේශවලට පැමිණ කළ පරීක්ෂාවකදී අනාවරණය වූයේ එම ප්‍රදේශයේ බක්මීශාක කිහිපයක්ද කපා රැගෙන ගොස් ඇති බවයි. ජාතික උද්‍යාන භූමියේ අනවසර වගා වෙනුවෙන් මෙලෙස ගස් කැපීම සිදු කරන බව පොලිසිය පැවසුවා. සුංගහවිල වනජීවි කාර්යාල නිලධාරීන් සහ පොළොන්නරුව පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. බලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන් මාස ගණනාවක සිට ගස් යට අකුරු කරන අම්පාරේ දරුවන් පිරිසක් පිළිබඳවයි මේ පුවත. මේ අම්පාර දමන මාන්තොට්ටුව මහාවිද්‍යාලය 2011 වසරේදී මෙම පාසල පාසල් 10 වැඩසටහන යටතට ගෙනෙන අතර ඒ හේතුවෙන් පාසලේ ප්‍රාථමික අංශයේ ඉන් ඉවත් කිරීමට යෝජනා කර තිබුණා. ප්‍රදේශය ඇතැම් දෙමාපියන් තම දරුවන් නගරයේ පාසල් වලට යොමු කළත් ප්‍රදේශයේ බොහෝ දෙනෙකුට එය නොහැකි වන්නේ ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් ඔවුන්ට දරුවන්ගේ වියදම් දරා ගැනීමට අපහසු බැවින් මේ හේතුවෙන් එම දෙමාපියන් තම දරුවන් මාන්තොට්ටම මහවිද්‍යාලයේම තබා ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබුණා. ඊට බලධාරීන්ගේ විරෝධය එල්ල වුවත් මාපියන්ගේ දැඩි බලපෑම මත මාන්තොට්ට මහවිද්‍යාලයේ ප්‍රාථමික අංශය පවත්වාගෙන යාමට පාසල් බලධාරීන්ට සිදුව ඇතැයි අප වාර්තාකරු පැවසුවා. 2017 වසරේදී මහානාගපුර තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලය නමින් නව ප්‍රාථමික විද්‍යාලයක් ආරම්භ කෙරුණේ මෙම ගැටලුවට පිළියමක් ලෙසයි. පන්ති කාමර 4කින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹුවත් තවමත් එහි වැඩ අවසන් වී නැහැ. මේ අතරතුර මාන්තොට්ට මහවිද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහායි පවසමින් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබමින් සිටි දරුවන්ද මීට මාස කිහිපයකට පෙර ඉන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා. ඉන් පසු දරුවන් 186 දෙනෙකුට අකුරු කරන්නට සිදු වී තිබෙන්නේ මෙලෙසින්. ආරම්භ කළ
මේ ළමයිට ආහාරයක් ගන්න බෑ. මේ ළමයි වෙනුවෙන් අපි දෙමව්පියෝ හතර දෙනෙක් මෙතන බයිසිකල් තියාගෙන ඉන්න මේ ගස් කඩ වැටෙනවා, දැලඹුව වැටෙනවා. අපි මේ කොච්චර බලධාරීන්ට දැනුවත් කරත් කිසියම් අවස්ථාවක මේකට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. සියලු බාධක මැද මේ ගුරුවරුන්ද දරුවන් වෙනුවෙන් ඉගෙනවීම් කටයුතු කළත් දරුවන්ට හා ගුරුවරුන්ට අවම පහසුකම්වත් නැහැ. ඒස් ගුරුවරුන්ට වාඩි වෙන ඩෙස්පුටුවක්වත් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි ළමයි වාඩි වෙලා ඉන්න සියලුම ඩෙස්පුටු අපේ දෙමාපියෝ තමයි මේ ඔවුන් හොයාගන්න කුලියෙන් තමයි මේ පාසලේ මේ වාඩි වෙලා ඉන්න ගුරුවරු වාඩි වෙලා ඉන්න ඩෙස්පුටුව පවා අපේ මේ හදාගෙන තියෙන්නේ. ගැබිනි ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරු උදේ ආවහම හවස වෙනකන් ටොයිලට් එකට යන්න ටොයිලට් පහසුකම් නැහැ. අඩුම තරමේ මේ පිරිමි ළමයි ටොයිලට් එකට යන්න අර කැලේට. නවීන අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳව උදම් මරණ අධ්‍යාපන බලධාරීන්ට තම දරුවන් විඳින දුක නොපෙනෙන්නේ ඇයිදැයි මේ මව්පියන් ප්‍රශ්න කළා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. අයිබෝවන්.